පුත්තලම දිස්ත්‍රික්කයේ පොල්වකාව ආශ්‍රිතව බෙබන විට සීක්‍රේට් පැතිර යන සුදු මැස්සා කෘමි උදුර හේතුවෙන් තමන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව පොල් වගාකරුවන් පවසනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් අක්කර 5000කට ආසන්න ප්‍රමාණයක් බෙබන විට කෘමි උදුර හේතුවෙන් මුළුමනින්ම විනාශ වී ඇතැයි සඳහන්. සුදු මැස්සා කෘමි උවදුර පුත්තලම දිස්ත්‍රික්ක පුරා පොල්වකවන් ආශ්‍රිතව පැතිර යමින් තිබෙනවා. මේ හේතුවෙන් වගාකරුවන් පත්පැත්තේ දැඩි පීඩාවකටයි. සුදු මැස්සා පැතිරීම පාලනය කිරීමට හෝ මර්ධනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නැතයි වගාකරුවන් පවසනවා. මේ සාරේ බොනකොට මේ පැත්ත මැරෙනවා නේ. මේ මැරිලා මාව සංගතයක් ඇරෙන මේක පත්වෙලා මේ රෝගය දැන් ඇවිල්ලා අවුරුදු එකමාරක් විතර වෙනවා මේක. ඒකට උඩට බෙහෙත් ගහන්නත් බෑ මොනවත් කරන්න බෑ. මේ බලන්න මේ ගහේ මුදුන. ඒ කියන්නේ ගොබේ කුණු වෙලා බිමට වැටෙනවා. ලංකාවට පොල් නැති වෙන තත්ත්වයට පත් වෙනවා. මෙච්චර උඩට තෙල් ගහන්න තත්ත්වෙකුත් නැහැ. බලන පොල් ගහේ පොල් නැන්නේ. මේ සුදු මැස්සගෙන් තමයි මේ හානිය වෙලා තියෙන්නේ. මේ අතර සුදු මැස්සා මර්ධන වැඩසටහන 2022 වර්ෂයේ ඔක්තෝබර් මාස සිට ක්‍රියාත්මක වෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මේ වන විට ගස් දසලක්ෂ 51,323ක ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති බවයි. ඇත්තම මේ සුදු මැස්ස මර්ධන වැඩසටහන පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා දියත් කරා. ඒ සඳහා ඇත්තම කොහොම තෙල් ඉසින ක්‍රමවේදය ඇතුළුව ඊන සබම් මිශ්‍ර කරලා පවත්වගෙන ගියා. ඒ වගේ අන්තර 700ක් පමණ අපි දීප ව්‍යාප්තව දීලා තියෙනවා. මේ සඳහා රුපියල් මිලියන 85ක වගේ මුදලක් දැන්ට වැය කළා තියෙනවා. 2022 වර්ෂයේ තමයි මේක පටන් ගත්තේ. මේ වෙනකොට මිලියනකටත් වඩා ගස් ඇත්තම මේ දියර ඉසිනේට ලක් කළා තියෙනවා. ඒ වගේම මේ වැඩසටහනෙන් 3000ක් වගේ වගා කරුවන් අතර මේවා දීප ව්‍යාප්තව අර යන්ත්‍ර 700 දැනට දසත YouTube නාලිකාව subscribe කරන්න.